তোটা বেরো না পারলো ভিডিও এক ডানা হ্যালো মাগে রাত্রি আলুনি কোহমদে ফটিং ইনা দগল্লো හලෝ බොයිස් මොකද ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා සේනම් YouTube channel එකට ඉතින් ලබන්නා වූ නව වසර lag වලින් තොර වැඩි වැඩියෙන් PC parts update කරන්න පුළුවන් වෙන PC part ගණන් අඩු වෙන ගහන අනේනේ ඒක නෙමෙයි ගහන මේත් එක win කරන්න හම්බෙන කනවතෝ සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයගලන්ට PUBG ගහන්න හොඳ Android ද Apple ද emulator ද කියලා එහෙම නැත්නම් මොකුත් නැහැ ඉතින් ඔයාලට වෙන කරන්න දෙයක් නැහැ ඔය ගේම් එක අන්ඉන්ස්ටෝල් කරලා පොලේ ගාලා ගිහලා නිදා ගන්න තමයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ගන්න ඩිවයිස් එකක් නැහැ. තියෙන ඩිවයිස් තුනයි ගන්න. Apple තියෙනවා, Android තියෙනවා. ඊට පස්සේ emulator තියෙනවා. ආයි තියෙනවා iPad තියෙනවා. එච්චරයි. වෙන මොකුත් නැහැ ගන්න. එච්චරයි. ගිහලා අන්ඉන්ස්ටෝල් කරන්න. මීට වැඩිය හොඳයි. අපි නා වීඩියෝ එක ගිහලා බලමු. ඔයගලන්ට ගේම් එක සෙල්ලම් කරන්න හොඳ emulator. එහෙම නැත්නම් iPhone ද Android ද කියලා. ඉතින් අපි Android පැත්තට ආවොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැනට දීලා තියෙන උපරිම settings එහෙම නැත්නම් HDR extreme ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් Ultra HD ගොඩක් device වලට support කරනවා හැබැයි latest chipset සහ හොඳ RAM එකක් තියෙන device වල විතරයි Ultra HD පුළුවන් ඉන්නේ ගොඩක් device වල smooth extreme සහ smooth extreme plus බලා ගන්න පුළුවන් extreme plus කියන්නේ 90 fps ඉතින් ඔයගලන්ගේ phone එක 90 fps support කරනවා නම් ඔයගලන්ට මේ 90 fps option එක enable කරන්න පුළුවන් හැබැයි pixel පැත්තට ආවොත් එහෙම මේක ටිකක් වෙනස් ඔයගලන්ගේ device එක 90 hertz සපෝට් කර වැඩ කරන්නේ 60 Hz වෙනකම් විතරයි PUBG එකේ මන් දන්නේ නැහැ ඇයි මේක තාම මේගොල්ලන්ට දීලා නැත්තේ කියලා. ඉතින් Pixel device වල PUBG ගහන කට්ටියට ඔයගොල්ලන්ගේ device එකෙත් 90 FPS යන්නේ නැද්ද කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි Android පැත්තට ආවොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් smooth extreme විදිහට. ඊට පස්සේ අපිට HD බලා ගන්න පුළුවන් HDR විදිහට මේකේ නම් මේ device එකේ නම් අපිට බලා ගන්න පුළුවන් ultra වෙනකම් විතරයි. මොකද මේකේ තියෙන්නේ Tensor G1 chipset එක නිසා මේකේ දීලා තියෙන්නේ HDR ultra වෙනකම් විතරයි. මම හැමෝටම සාධාරණයක් කරන්න ඕන නිසා මම මේකේ combat mode එක smooth extreme දා ගන්නවා. ඊට පස්සේ මම lobby එකට ආවට පස්සේ lobby එක HDR වලට මම මාරු කරනවා. මෙතන frame rate එක extreme දැම්ම කියලා. graphic අතින් වෙනසක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මේකේ frame rate එක වෙනස් වෙනවා විතරයි. මෙතනින් graphic වෙනස් වෙනවා නම් HDR smooth විදිහට මාරු කරාට පස්සේ තමයි graphic මාරු වෙන්නේ. ඉතින් අපි iPhone එක පැත්තට ගියොත් එහෙම දැන්ට තියෙන latest chipset එක තියෙන device එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් smooth extreme plus කියලා. HDR settings වල extreme විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ ultra HD support කරනවා මේ device එක. සහ අපිට frame rate එක ultra settings වලින් පාවිච්චි කරන්න පුළුවන්. ultra HD පාවිච්චි කරනවා නම් ඉතින් අපි compare කරන්න පාවිච්චි කරන නිසා HDR colorful තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි emulator පැත්තට ආවට පස්සේ මම emulator එකේ use කරලා තියෙන HDR graphic settings එක. ඉතින් දැනට HDR යටතේ පාවිච්චි කරන්න පුළුවන් latest settings ටික තමයි මේ device තුනටම අපි enable කරලා තියෙන්නේ. මේ device තුනේ දකින්න පුළුවන් වෙනස අනිවාර්යයෙන්ම පල්ලෙහාන් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකේද graphic වැඩි මතක නැතුව කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. හරි බොයිස් ඉතින් අපි Android Apple emulator වෙනස පෙන්වන්න ඕනේ ඉඳලා අපි පොඩි comparison ටිකක් තිබ්බා. ඉතින් මේ comparison එකේදී අපි පාවිච්චි කරන්නේ same network එක සහ එකම frame rate එක. එහෙම නැත්නම් එකම FPS වගේ තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් කාටවත් කියන්න බෑ මේකේ frame rate එක වෙනස් network එක වෙනස් කියලා කියන්න බෑ. අපි පාවිච්චි කරන්නේ එකම network එක සහ එකම frame rate එක. ඉතින් මෙතනදී හරිනම් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ එකම result එක. හැබැයි මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් result එක වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඔබස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ device තුන අනුව ඔයගොල්ලන්ගේ game එක වෙනස් වෙන්නේ කියලා වෙලාව. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතනදී අපි compare කරේ clear විදියට win කරන්නේ Android device එක. ඉතින් same graphic settings දාලා බලන්න බලා ගන්න පුළුවන් iPhone එකේ latest device එකට වඩා Android device එක ඉස්සරහින් ඉන්නවා. ඉතින් මට තාම හිතා ගන්න බෑ මේ Android device එකට වඩා මේ iPhone device එකේ performance වැඩි. එහෙම වෙලා අපි 60 fps යටද මේක try කරොත් එහෙම මේකේ clear win කරන්නේ Android device එක. ඉතින් headshot ගැහුවාම නම් නැවතී ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් නම් win කරන්නේ අපේ Android device එක. body එකටම අපි fire කරොත් එහෙම මේක වෙනස් වෙනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් win කරන්නේ අපේ Apple device එක. Apple device එකත් එක්ක අපේ emulator එක close range headshot fire කරද්දී emulator එක අපේ Apple device එකට කලින් play එක kill කරලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන් මේක බලා ගන්න පුළුවන් වුණා Android device එක. ඉතින් close range වලදී emulator එක සහ Android device එක win කරලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දේම අපේ full body එකටම පාවිච්චි කරොත් එහෙම මෙතනදී නම් ලේසියෙන්ම අපි win කරන්නේ අපේ Apple device එක Android device එක සහ අපේ emulator එක තමයි. අපි දැන් test කරේ. ඉතින් ඔයගලන් බලා ගන්න පුළුවන් අපි headshot විතර fire කරලා Android device එක win කරනවා. emulator එකේ ඉන්න enemy එකව කෙලින්ම kill කරලා දැම්ම ලේසියෙන්ම. ඉතින්
අපි ඊළඟට බොඩි එකට ෆයර් කරලා බලුවොත් එහෙම අපි කකුල්ලක ඉඳලා උඩට ෆයර් කරලා බලුවා. ඉතින් මේකෙදි දෙන්නේ සුපුරුදු පරිදි අපේ Android device එක තමයි win කරේ. අපේ emulator enemy-ව කෙලින්ම kill කරලා දාන්න හැකියාව ලැබුණා. ලේසියෙන්ම. ඉතින් මෙහෙම වෙන්න හේතුව මොකද්ද? ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි PUBG Mobile කියන්නේ emulator game එකක් නෙමෙයි. PUBG Mobile කියන්නේ mobile game එකක්. මේක mobile device වල තමයි release කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපිට දීලා තියෙන game loop emulator එක ගොඩක් අයගේ crash වෙනවා, FPS drop වෙනවා මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් Android device වල සහ Apple device වල මේ දේවල් වෙන එක සෑහෙන්න අඩුයි. Android වලට සාපේක්ෂව Apple වල නම් ගොඩක්ම අඩුයි. හැබැයි හීට් වෙනොත් තමයි මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට FPS drop වෙන දේවල් එහෙම බලා ගන්න පුළුවන්න්නේ Apple device වල. ඉතින් Android device වල නම් සමහරක් වෙලාවට පොඩි පොඩි frame drop ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණත් මේ game එක mobile game එකක් නිසා තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්න්නේ ලේසියෙන්ම mobile device එකක් පාවිච්චි කරන කෙනෙක්ට emulator player කෙනෙක්ව ලේසියෙන්ම down කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකට බලපාන තව හේතුවක් තමයි මේ frame rate එක. එහෙම නැත්නම් FPS වගේ. ඉතින් අපේ mobile එකේ stable FPS වගේක් තියෙනවා. ඉතින් අපේ emulator එකේ FPS වගේ අපිට stable විදිහට පෙවුනට මේක emulator එකෙන් අපි use කරන නිසා සමහරක් වෙලාවට drop වෙන්න පුළුවන්. අපේ emulator වඩා compatible විදිහට තමයි අපේ mobile device වලට මේ game එක මේගොල්ලෝ release කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඕගොල්ලන්ට mobile device සහ emulator අතර වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි boys, ඉතින් අපි තව comparison එකක් කරා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ Android Apple emulator device තුනම එකම match එකකට දාලා ඉවරලා අපි test කරා run speed එක මොන වගේද, කවුද win කරන්නේ කියලා ඉවරලා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී අපේ characters ලා තුන ඉස්සරහට run කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට අපිට බලා ගන්න පුළුවන් Apple device එකේ character එක අනිත් character දෙකට සාපේක්ෂව ඉස්සරහින් යනවා. මම එක දෙතුන් පාරක් try කරලා බැලුවා. ඉතින් මේ හැම වෙලාවෙදිම win කරේ අපේ Apple device එකේ character එක. ඉතින් ඊළඟ place එක හම්බුනේ emulator එකේ character එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තුන්වෙනි ස්ථානයේ තිබ්බේ අපේ Android device එකේ character එක. ඉතින් මම try කරපු අනිත් වෙලාවල්දී නම් Android එක සහ emulator එක place දෙක මාරුනා සමහරක් වෙලාවට අනිත් හැම වෙලාවකදීම වගේ first place එක ගත්තේ Apple device එක. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් emulator play කරනවට වඩා mobile play කරන එක සෑහෙන smooth. ඔයගොල්ලන්ගේ device එක mid range සහ high end වගේ device එකක් තියෙනවා නම් මාර විදියට smooth එකට ඔයගොල්ලන්ට game එක run කරන්න හැකියාව තියෙනවා. මොකද එහෙම වුණත් එහෙම ඔයගොල්ලන්ගේ FPS drop වෙන්නේ නැහැ. සා game එක crash වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. සා Android වල සාපේක්ෂව Apple වල දැක්ක විශේෂත්වය තමයි ගොඩක් කලාවට FPS drop වෙනවා අඩුයි. iPad OS එකේ සහ iOS version එකේදී අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට game එක run කරනකොට phone එක සාමාන්‍යයෙන් ගොඩාක්ම heat වුණොත් තමයි iOS වල නම් FPS drop වෙන crash වෙනවා වගේ බලන්නේ. එහෙම නැත්නම් ගොඩක්ම අඩුයි FPS drop වෙනවා. ඉතින් Android පැත්තෙන් නම් අපි මේක බලුවොත් පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර එක දිගට සෙල්ලම් කරනකොට සමහරක් වෙලාවට FPS drop වෙන්න පුළුවන්. ගොඩක් වෙලා සෙල්ලම් කරනකොට අපිට මේක සමහරක් වෙලාවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් එහෙම emulatorද Androidද Appleද කියලා බැලුවොත් එහෙම ඉතින් මෙතනදී නම් ලකුණු හම්බෙන්නේ Apple පැත්තට. මොකද ගොඩක්ම FPS drop එක අඩුයි, crash වෙන තියෙන ඉඩකඩ අඩුයි. අපිට game එක smooth run කරන්න පුළුවන් නිසා මේ පැත්තෙන් බැලුවොත් එහෙම ලකුණු යන්නේ Apple device එකට. ඊට පස්සේ යන්නේ Android device වලට. low end වල නම් මේක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. Apple වල නම් මම දැකලා තියෙන විදිහට සෑහෙන්න පරණ phone වල game එක smooth විදිහට run කරන්න පුළුවන්. ස්ටක් වෙන්නේ නැතුව සාමාන්‍ය smooth settings යටතේ. Android පැත්තට ආවට පස්සේ නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ගොඩක්ම Android phone තියෙන mid range phone තමයි තියෙන්නේ. Apple එකේ තියෙන්නේ ඒ අවුරුද්දර ගහපු latest phone එක. ඒකට ඇරගෙන software update ඇවිල්ලා තියෙන්නේ. iOS පැත්තෙන් බැලුවොත් එහෙම iOS version එක තියෙන්නේ Apple users ලාට විතරයි. ඉතින් ඒක නිසා මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා game එක සෑහෙන smooth යටතේ තියාගන්න. ඉතින් මේක හැම game එකකම මේ වගේ තමයි. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ගොඩක් game වල Android වලට වඩා Apple වල smooth එකට run වෙනවා. ඉතින් emulator පැත්තෙන් කතා කරොත් එහෙම emulator වල නම් සමහරක් වෙලාවට crash වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ PC එක high end PC එකක් නෙමෙයි නම් ඔයගොල්ලන්ගේ තියෙන spec අඩුයි නම් FPS drop වෙන වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් කොහොම කරා සමහරක් වෙලාවට නම් FPS අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට settings එහෙම හදා ගන්න ඕන නම් මගේ video එකක් දාලා තියෙනවා. ඉලකිරි වගේ lag fix video එකක් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලලා settings හදා ගන්න පුළුවන්. තියෙනවට වඩා හොඳ තත්ත්වකින් ඔයගොල්ලන්ට game එක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් දැනට දාලා තියෙන අවුරුදු 2කට 3කට විතර කලින් video එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක යටතේ තාම ඔයගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන්. මම ඉස්සරහට අලුත් video එකක් දාන්නම් අනිවාර්යෙන් lag fix video එකක් ඉක්මනටම NFS mobile එහෙම නැත්නම් දැනට graphic වලින් ආපු සුපිරිම car racing game එක beta mode එක release වෙලා තියෙනවා. ඉතින් ඒ video එකත් මම දාලා තියෙනවා. මෙන්න මේ වගේ thumbnail එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට කිල්ල එක බලන්න පුළුවන්. බලලා ඉවරලා කැමති නම් කට්ටියට download කරගන්න වගේ දේවල් පුළුවන්. හැබැයි මේක හැමෝටම download කරන්න බෑ. මොකද දැන්ට beta server close කරලා තියෙන පළවෙනි chapter එක විතරයි අපිට ගහන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ පැත්තට ගිහිල්ලා බලන්න කොහොමද මේ game එකේ graphic කියලා. overall කතා කරොත් එහෙම Android ද Apple ද emulator ද කියලා ගැලුවොත් එහෙම මෙතන ඉඳන් ලකුණු යන්නේ Apple පැත්තට. ඊළඟට අපිට යන්න පුළුවන් Android පැත්තට. ඊට පස්සේ තමයි emulator පැත්තට එන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට වෙනසක් බලා ගන්න පුළුවන්. මොකද game එක සෑහෙන smooth යටතේ ඔයගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් Android වලදී. ඒ වගේම ඔයගොල්ලන්ට ටක් වීමක් නැතුව game එක හොඳට සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි video කරන්නේ. අනිවාර්යයෙන් video එක like කරන්න මතක් කරන්නවා. එහා පැත්තේ තියෙන subscribe button එක ඔබන්න. අනිවාර්යයෙන් bell එක නේන tone කල ගහන්න මතක් කරන්න. ඉතින් අපිට subscribe කරලා 30000 තව පොඩි ගානක් තමයි මදි වෙලා තියෙන්නේ. එලකිරි වගේ ඉන්න set එක subscribe කරන්න, video එක හැමතැනම share කරන්න මතක් කරන්න එපා. ඉතින් මම දැන් ආයි අලුතෙන් video දාන්න පටන් අරගෙන තියෙන්නේ එලකිරි වගේ. ඉතින් අපි PUBG විතර නෙමෙයි අනිත් දේවලුත් ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අනිවාර්යෙන් YouTube එක subscribe කරලා set වෙන්න අමතක් කරන්න එපා. ඒ වගේම අපි Facebook page එක තියෙනවා. පල්ලෙහා link එක තියෙනවා description එකේ. ඒ පැත්තට ගිහිල්ලා
ෆලෝ බරක් දාන්න මතක් කරන්න එපා යන්න TikTok එක පැත්තට ඒකට ෆලෝ කරන්න මතක් කරන්න එපා ඒ වගේම යන Instagram එක පැත්තට Instagram එකට ගිහලා මම ෆලෝ කරන්න ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් යන්න අපේ Discord server එකට ගිහිල්ලා ඉවරලා message එකක් දාන්න අනිවාර්යෙන්ම මම ඕගොල්ලන්ට help එක දෙනවා එහෙනම් ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් අපි එහෙනම් අදට ගිහිල්ලා එන්න අලුත් video එකක ඉස්සරහට set කරමු bye bye ගුණ බුත Yep, 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 yep